එකෙත් විශේෂ දෙයක් තියෙනවා. මේ වගේ තැනක් හදලා තියෙනවා කවුරු හරි ඩිසේබල් පුද්ගලෙක් ඉන්න ඕන මෙතනට ඇවිල්ලා ඉවරලා යාටත් කැම කන්න පුළුවන් වෙන්න. ඒ වගේම මාර විදිහට පිරිසිදු කරලා තියෙනවා. වැඩේ කරගෙන පිරිසිදු කරලා යන්න ඕන අනිවාර්යයෙන්ම බාබකියු කරන තැන. ඒ වගේම හැම තැනම මේ වගේම ඩස්ට්බින් තියලා තියෙනවා. බලන්න එක කොළ කෑල්ලක්වත් නැහැ කොහෙවත්. මාරම පිරිසිදුයි. ඉතින් ට්‍රැවල් කරද්දි මාරම වටන දෙයක් තමයි ෆැසිලිටීස්. Hi guys, ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ හත්ත ටුවර් එක අපි දාව. ඉතින් අපි ටුවර් එක ඇවිල්ලා පළවෙනියෙන්ම බලන්න ආවේ කොහෙද? Hill Park. මෙතන තමයි හත්ත වල 360 view point එක තියෙන්නේ. උඩට යන්න ඕනේ. අපි ඉතින් උඩට ගිහිල්ලා බලමු කොහොමද මේ හත්ත වල තියෙන 360 hills view එක කියලා. ඒකම කියන්න ඕන මාර ලස්සනයි මේ සිටි එක. නිකන් ගම්බද පරිසරයක් තියෙන්නේ. අපි සිටි vibe එකකට වඩා නිකන් අර ලස්සන develop වෙච්ච ගම්බද vibe එකක් තියෙන්නේ. මවුන්ටන්ස් තියෙනවා ගොඩක්. මේ මාරම ලස්සනයි සිටි එකම මල් වවල. ඒ වගේම අපි එනකොට දැක්කා farms. ඒ වගේ කුඹුරු තිබ්බා, බඩේරුකු තිබ්බා, නුවරලී වැවෙන ලොලු ජාතිත් තිබුණා. ඉතින් අපි යනවා ඇතුළට. මෙන්න මේ විදිහට මෙතන gate එක තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද 360 view එක තියෙන්නේ කියලා. හත්ත hill parks වල. මේ විදිහට අපි කන්ද උඩට යනවා 360 view එක බලන්න. අපි දැන් උඩම view point එකට යනකම්ම ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. අපි අර අතෙන්ට යන්න ඕනේ. එතනට නෙමෙයි. මෙතන මේ බලකොටුවකගේ තියෙන තැනට යන්න ඕනේ. එතනට ගියාම අපිට point view එක හරිය ලස්සනට බලා ගන්න පුළුවන්. දැන්වත් ටික ටික උඩට යනකොට අපිට පේනවා මේ view එක කොහොමද තියෙන්නේ කියලා හත්තවල. ගොඩට යන ගමන් එන්නේ තව පොඩි දුර යන තියෙන්නේ. හැබැයි මේ යන හැම තැනම රෙස්ට් කරන ප්ලේස් එකක් තියෙනවා. ඒ වගේ මේ තැන්වල බාබකියු දාන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ මේ වැකේෂන් එහෙම ගත කරන්න එන අය ફોકસ කරලා මේක හදලා තියෙන එක අතරම ගොඩක් හොඳ ෆැසිලිටි එකක්. අපිට ලංකාවේ අර ගොඩක් තැන් තිබුණාට ෆැසිලිටිස් වලින් මෙහෙ ඒ ෆැසිලිටි එක දීලා තමයි හැම සංචාරකෙක් මෙතින් ගෙන්න ගන්න. ඒක තමයි මෙයාලගේ හොඳ ලොකු හොඳම ස්ට්‍රැටජි එක. අපිට මේ view එක ලස්සනට පේනවා. අර කන්දියාය ඊට පස්සේ පල්ලෙහා ගම වගේ කොටස තියෙනවා. ඒක සිටි එකක් තමයි. ඒ වුණාට ඉතින් අර අපි දකින්න හැමදාම දුබයි, අබුදාබි වගේ ගොඩක් බිසි සිටි එකක් නෙමෙයි. හරිම calm and quiet සිටි එකක්. ඉතින් අපි උඩට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි 360 view එක අපිට පේන්නේ. Thank you.
මේ ටිකක් දැවුවත් එහෙම මෙන්න මේ ඒරියා එකේ ඉඳි රටේදී මෙන්න මේ ටික රටේදී වාක්‍යයක් තමයි ඔන්න අපි දැන් ඉන්නේ ස්වාන ලේක් එකේ චූටි ලේක් එකක් ඉදින් මේකත් ලොකු සම්පතක් මෙයාට මේ මවුන්ටන් සලින් වට වෙලා තියෙන චූටි ලේක් එක ඔන්න ස්වෑන් ලේක් එකෙන් පස්සේ අපි ආවා රෙස්ටෝරන්ට් එකකට කන්න. එයා අපිව ගෙනල්ලා නැවතුවා. ඒ ළඟම තියෙන්නේ මේක පොඩි නගරයක් නිසා හැමදේම ළඟම තියෙන්නේ. රෙස්ටෝරන්ට් උත් කීපයක් එක ළඟ තියෙනවා. ඉතින් එයා අපි නැවතුවා රෙස්ටෝරන්ට් ගොඩට. ඒ වගේම තියෙන්නේ ඩුබායි බස් වලට එකක් මෙතන තියෙන්නේ. මේක ඩුබායි වලින් පාලනය වෙන ප්‍රදේශයක්. මොකද මේ හැමතැනම ඒක මම දන්නෙත් අපි ආවට පස්සේ ඩුබායි බස් දුවන්නේ. ඒ වගේම හැමතැනම ගහලා තියෙන ඩුබායි අර මහනගර සභාව වගේ ඩුබායි වල ඔෆිස් තමයි තියෙන්නේ. ඩුබායි වල වාහන දුවන්නේ රෙජිස්ටර් කරලා තියෙන ඩුබායි වලට. මේ තියෙන්නේ ගවර්න්මන්ට් වාහනයක්. deva.com කියන්නේ ඩුබායි ඉලෙක්ට්‍රිසිටි ඇන් වෝටර් ඔතොරිටි. ඉතින් මේක පාලනය වෙන්නේ ඩුබායි ගවර්න්මන්ට් එකේ. අපි ලංකාවට වෝටර් කරගෙන ඉන්නවා. නැගී අපි මේ වගේ මීල් එකක් වඩගෙන හැබැයි මෙතන නම් කීසස් ගන්න හරිම පෙයා. ප්‍රොන්ස් බිරියානි එකක්, මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්, මටන් බිරියානි එකක්, ඊට පස්සේ කේරලා මීල් එකක් ඕඩර් කරා. අපි ඉතින් කාලා බලමු. සාමාන්‍යයෙන් මේ මුදලට ඩුබායි ඒරියා එකේ ඉතින් ඉතින් අපි මේ විදිහට ආවා පාකින් එකට. හැබැයි ඩෑම් එකට ඩිරෙක්ට් අපේ වාහනයකට යන්න බෑ. හැබැයි ෆ්‍රී ෂටල් දෙනවා එයාලා. මෙන්න මේ විදිහට එයාලගේ වෑන් දාලා නොමිලේ මෙතන ඉඳලා පාකින් එකේ ඉඳලා ආගෙන ඉනවා වාහනෙන් අපිව ඩෑම් එකට. මම වල ඩෑම් එක පෙන්නනවා. ඔන්න ඈතින් පේන ඩෑම් එක. මෙතන මිනරල් වෝටර් කම්පැනි එකකුත් තියෙනවා. බෝතල් කරන වතුර හදන කම්පැනි එකකුත් තියෙනවා. කොච්චර කාන්තාරේ වුණා. ඉතින් අපි ෆ්‍රී ෂටල් එක අරගෙන ගිහිල්ලා බලමු මේ අපි ආපු වාහනේ. මෙතන පාකින් එකත් ෆ්‍රී. පාක් කරලා අපි ෆ්‍රීම යනවා. අනු ෆ්‍රී ෂටල් ටු හත්තඩේ. ඉතින් අපි නගිනවා කට්ටිය මෙහෙම. බලමු ඩෑම් මේක හත්තා. මෙතන කැෆටේරියාස් කීපයක් තියෙනවා. මෙන්න මේකයි කාන්තාරේ මැද තියෙන ඩෑම් එක. ටූරිසම් වලට උපරිමම අරගෙන තියෙනවා මෙතන බෝට් රයිඩ් යන්න. අස්සන ලේක් එකක් අද වලින් වට වෙච්ච. මේක තමයි ඩෑම් එකෙන් පල්ලෙහා බීච් එක. අතන ඩෑම් එකේ ෂේක් ලගේ ඉන්තුරෙලා සෙන් තියෙන. මෙතන තියෙන එක එක ඇක්ටිවිටීස් කරන්න. ටිකට් එක මේ කවුන්ටර් එකකින් අරගෙන වලනර කට්ටට ගියාම මෙතන තියෙනවා මේ ආයිටම්ස්. ෆැමිලි තියෙනවා, කපල්ස් වලට තියෙනවා, සිංගල් වලට තියෙනවා. ඉතින් ගොඩක් අය එන්ජොයි කරනවා. හරිම සනීපයි ඇඟට ඇත්තට මේ හුලඟ. ගොඩක් අය ඉතින් මම හිතන්නේ හරිම ආසයි. ඔන්න ඊළඟ
ඊළඟට අපි ආවේ හත්තා හෙරිටේජ් විලේජ් එකට. මෙතන තියෙනවා උඩට අපිට යන්න පුළුවන් පාකින් එක මෙතන. එන්ට්‍රස් එක තියෙන මෙතනින් හත්තා හෙරිටේජ් විලේජ් එකට. ඉතින් හරි ලස්සනයි මේ පැත්තේ. දැන් වතුර මහතේජ් විලේජ් එකේ මෙන්න මේ විදිහට ඇඩ්වෙන්චර් එකක් තියෙනවා. අපි කොමෙන්න මේකට යන්න තියෙනවා. මෙතනින් ඔයාලා ටිකට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එයාලා ඔයාලව රෙඩි කරනවා සෙකන්ඩ් කවුන්ටර් එකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයිසස්. ඊට පස්සේ මෙන්න මෙතන නම්බර් 3 තියෙන්නේ. එතන මේ ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් හම්බෙනවා. ඉඳගෙන හොඳට ඉන්ස්ට්‍රක්ෂන් ටික අහගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන හෝ කියන්නේ ඔයා ඇඩ්වෙන්චර් එක ස්ටාර්ට් කරන ඩෝර් එක. මෙතනින් එතනට ඇවිදගෙන ගියන තමයි ඇඩ්වෙන්චර් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ අපිට මේකේ දිගේ යන්න පුළුවන්. ඉන්ද්‍ර රයිඩ් එකක් තියෙන ටිකට් එකක් අරගෙන අපිට ගයිඩ් කෙනෙක් හම්බෙනවා සහ මෙතනින් අපිට ඉන්ස්ට්‍රක්ෂන් හම්බෙනවා. හෙල්මට් ජැකට් එක ටික හම්බෙනවා. කට්ටි යන සද්ද තමයි එන්නේ. මේ ඔක්කොම ඩෑම් එකෙන් එන වතුර වලින් තමයි හදලා තියෙන්නේ. දැන් මේක මෙන්න මේ හරියට අපි ආවා තවත් ලස්සන ඊවේකට. මේ හරිය ගොඩක් මේ හත්ත මවුන්ටන් වියුව එක බලන්න තියෙන තැන. ඒ වගේ මේ හරිය ගොඩක් ගොවි පොළවල් තියෙනවා. අපි එනකොට ගෝවා හිම දැක්කා. පොඩට සරුවට වැහිච්ච ගෝවා. අර පැත්ත ඕමා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ හත්තා වාදි හබ් එකට. ඉතින් මෙතන මොනවද තියෙන්නේ? රෑට ලයිට් දැමව තමයි මේ ඒරියා එක ලස්සන. එතන ප්ලේයර්ස් ප්ලේ කරනවා ළමයි. මේ හරිය තියෙන්නේ කොටේජස්. අපේ අර ඇල්ලේ තියෙන කොටේජස් විදියට තමයි හදලා තියෙන්නේ.
ඉතින් මෙතන කොටේජ් එකක් අරගෙන ඕන්න නැවතිලා රෑක් ඉන්න පුළුවන්. මෙතන මම හිතන්නේ රෑට ලයිට් දාලා ෆොටෝ ලොකේෂන් එකක් හදලා දිනවා මේ බෙන්ච් එකක් හැම දාලා හරිම ලස්සන ඇදලා ඇති. අන්න සිප් ලයින් එකේ කෙනෙක් එනවා. Wait for me. Wait for me. ඉතින් ලංකාවේ තියෙනවා ඇල්ලේ රාවණා සිප් ලයින් එක. ඇල්ලේ පොන්චි සිටි පාදරි ගියත් ඔයාලට එන්න පුළුවන්. ඔයාලට ඉතින් ආරාධනා කරනවා දුබායි ආවොත් මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපි මේක ගන්න විදිහත් අන්තිමට මතක් කරමු. අපි මේක තාගත්ත Facebook ad එකකින්. ඔයාලා මෙහෙදී පොඩි දෙයක් සර්ච් කරලා බලන්න මේ හත ටූර්ස් දෙන කම්පනිස් තියෙනවා, ට්‍රැවල් ඒජන්සිස්. Facebook එකෙන් බොහොම සාධාරණ මුදලකට ගන්න පුළුවන්. අපිට මේ පැකේජ් එක 60කට හම්බ වුණේ. අද නම් යන කිසිම තැනක එහෙම එන්ට්‍රන්ස් වලට එහෙම අපිට ටිකට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. හැම තැනක්ම ෆ්‍රී එන්ට්‍රන්ස්, ෆ්‍රී එන්ට්‍රන්ස් තිබුණේ. ඉතින් ඒක ගොඩක් වාසියක් වුණා අද ට්‍රිප් එකේ. ඉතින් මේ අත්දැකීම ගන්න දුබායි යන හැමෝටම ආරාධනා කරනවා අපි වගේම. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් අපි එන්නම්. මේ වීඩියෝ එකටත් හැමෝම යාළුවන්ට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. Subscribe කරලා bell button එකත් click කරන්න අමතක කරන්න එපා යාළුවනේ.